රත්තරන් කලගිනි නමයක් තියනවලු මතු. ආයුබෝවන් සුබ දවසක් පරපුරේ රෝමයේ YouTube channel එකෙන් අද අපි මෙතනදී වතුල නගරයේ සිට කිලෝමීටර් 12ක් 15ක් වගේ යවර් පස්සේ තියෙනවා කන් දෙකද කන් දෙකෙදී එනකොට මේ නාරංගල කඳු වැටි තියෙනවා නාරංගල කඳු වැටියට නාරංගල කඳු වැටි කියන්නේ විශේෂ හේතුවක් තියෙන නාරංගිරියක හැඩය තියෙන නිසා තමයි නාරංගල කඳු වැටි කියන්නේ නාරංගල ගියාට එහි වැදගත්කම හැමෝම දන්නේ නාරංගල කියලා ඒක හැම්පින් කරන පරිසරය විනාශ කරන අද ගොඩක් කට්ටිය එනකොට මේක වැදගත්කම හොයන්න තමයි මම එකට තියෙන්නේ උසින් අඩි 45 40ක් වූ නාරංගල කඳු වැටිය ඌව පළාතේ දෙවෙනි රුසම කඳු වැටියට තමයි කලකන්නේ. ඒ නමනුකුල කඳු වැටියත් දෙවෙනි වෙන නිසා. ඓතිහාසික වශයෙන් මෙහෙම කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පළමු වතාවට මහියංගිරියේ වැඩම කරලා ඇවිල්ලා තියෙන මේ නාරංගල කඳු වැටියට උන්වහන්සේ වැඩම කරලා තියෙනවා. ඒ වැඩම කරලා තියෙන උන්වහන්සේගේ අරමුණ වෙලා තියෙන සීපාදය සඳහන තමයි. ඉතින් සීපාද සඳහන් පුත් තබන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ මේ ආශ්‍රිත කුෂිකාර්මික කාර්මිකව ජනතාව වැඩගෙන තියෙනවා. මේ දේවල් දැකලා බුදුරජාණන් වහන්සේට පොඩි කලකිරීමක් ඇති වෙලා තියෙනවා. අවස්ථාවේ හරකුන්ගෙන් වැඩ ගන්නවා මේ මිනිස්සු මෙහෙමයි කියලා. ඒ හේතුවෙන් සිලිබා සටහන් කරලා නැහැ කියලා ජනප්‍රවාදයේ සටහන් වෙනවා. 1817 1818 වර්ෂවල ඌව බෙල්ලස් අරගලේ. ගරුත්තන්නේ 18 කරන්න. ඌව බෙල්ලස් අරගලේදී සේනාව රැස් කරන්න, සේනාව සංගවි සිටින්න සේනාව සටන් පුහුණු වෙන්න මේ නාරංගල කඳු වැටිය ආශ්‍රිතව යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහි සංගම සිටින මේ ලෙන් පැංගලින් වල ආරක්ෂා වෙන්නත් යොදාගෙන තියෙනවා කියලා තමයි අපි ජනප්‍රවාදයේ මිනිසුන්ගේ කටකතා වලින් අපිට ලැබෙන අහන්න ලැබිච්ච දේවල් තියෙනවා. ඒකට තවත් කතන්දරයක් තියෙනවා මේ නාරංගල කඳු වැටියත් එක්ක. දෝවරජ මහා විහාරස්ථානයේ මීට දකුණු පැත්තට වෙන්න තියෙන්නේ වලගම්බරජුරු සංගවී සිටියේ මේ දෝවරජ මහා විහාරස්ථානෙත් එක්ක මේ කඳු පන්තියේත් වලගම්බරජුව සංගවලා හිටිය කියලා. එහෙම කතන්දරයක්ත් තියෙනවා. අපි ගම්වාසීන්ගෙන් අහලා බලමු තවත් මොනවාද මේක අදාළ කතන්දර කියලා. ඒ විතරක් නෙමෙයි. නාරංගල කන්දට අපි උඩ නැගෙනකොට ඉතා පැරණි පරිපලක ආකාරයෙන් තියෙන ගල් පරිපලක් තියෙනවා. අපි ඒකත් බලමු. මම හිතන්නේ ඒක මේ අතභාගයේ ඉදිකර පුරක් නම් වෙන්න බෑ. ඒක ගොඩාක් ඈතට ගිය කතන්දරයක් එක්ක ඉදිවිච්ච දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. අපි ඒවත් එක්ක ගම්වාසීන් එක්ක කතා කරලා අපි බලමු මොකක් මේකේ තියෙන වැදගත්කම් කියලා. මම හිතුවේ අතු මේ නාරංගල කන්ද කියන්නේ මහතු මේ නාරංගල නෙවෙයි නවරංගල. ඒ කියන්නේ ආධිකාරික කතාවක් මහතුනේ. මේ නවරංගල කියන්නේ රත්තරන් කලගිනි නමයක් තියෙනවලු මහතු. ඒ හින්දා තමයි නවරංගල කියන්නේ. ඉස්සර බුදුහාමුදුරන් වැඩි කන්ද මේක. කියන්නේ 4න් පස්සේ මහතු බදුළු වෙලේ හානවල 4න් පස්සේ. ඒ ගත්ත අවියලු දැන් ශ්‍රීපාද කන්ද. මේ ශ්‍රීපාද හමුදු වැඩලා ඉන්නේ දැන් ඒ
ඒහිද ම ජනත් පිරිවිලා කන්ද බලන්න කට්ටියෙන් ඊට පස් මෙච්චර කාලකට මට තවුණු හැත්ස එකයි තව කිසි අන තුරක් සතෙක්ජෙන්ම අ විලානෑ.